අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහාය ප්‍රධාන පුවත් විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් නවදහනේ පුවත් ශීර්ෂ පාඨ වෙත බයිඩන් ට්‍රම්ප් ඡන්ද සටන තවත් උණුසුම් වෙයි නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩන් ඉදිරියෙන් ඉදිරි ඡන්ද ගණන් කරන තෙක් බලන් ඉන්න ඕනේ නැහැ ජයග්‍රහණය මටයි ට්‍රම්ප් කියයි ජයග්‍රහණය ස්ථීරයි උදෑසන වනතුරු ඉවසන්න බයිඩන් කියයි අදත් දිවයිනේ ප්‍රදේශ රැසකින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි වැලිකඩ බන්ධනාගාරයේ ඖෂධ සංයෝජකවරයෙකුටත් කොරෝනා නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් නැහැ ඇමති බන්දුල කියයි නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවා නම් කලින් කියන්න සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් ඉල්ලීමක් නිරෝධායන ඇඳිරි නීතිය නිසා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහින් ජාතික ජනබලවේගය කියයි ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාර රටට අහිමි වීමේ අවධානමක් ඕමල්පේ සෝබිත හිමි පෙන්වා දෙයි කොළඹ වරායේ කොටසක් ඉන්දියාවට ලබා දීමේ සූදානමක් පිළිබඳ සමගි ජනබලවේගයෙන් හෙළිදරව්වක් පුත්තලමේ තවත් කඩුලාන සංහාරයක් ප්‍රථමයෙන් විදේශ පුවතක් වෙතයි අවධානය අමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය මේවන විට තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා එයනුව මේවන විට ඩෙමොක්‍රැටික් ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඉදිරියෙන් පසු වෙනවා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න දේශීය පුවතක් වෙතයි දැන් අවධානය හැටන් භගවන්තලාව ප්‍රදේශයේ එකම පවුලේ සමාජිකයින් 3 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා එසේම වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ ඒ හේතුවෙන් එහි වෛද්‍යවරුන් ඇතුළු 50 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අදාළ ආසාදිත පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරවෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් නිලධාරියෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා මොහු දියතලාව කහගුල්ල ප්‍රදේශයේ පදිංචි කරවෙක් වන අතර ඔහු පසුගිය 24 වනදා සිය නිවස වෙත ගොස් පසුව යළිත 28 වනදා සේවා ස්ථානයේ වෙත පැමිණ තිබෙනවා ඒ අනුව අදාළ නිලධාරියා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ පවුලේ සමාජිකයින් හා තවත් පවුල් දෙකක සමාජිකයින් පිරිසක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා බොරැල්ල පොලිස් ස්ථානයේද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව ඔවුන් සියලු දෙනා කළුතර පොලිස් රෝහල වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ සමාජිකයින් 3 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා මස්කෙලිය බ්‍රවුන්ලෝ වතුයායේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පෙර ආසාදිතයෙකුගේ නිවසේ පැවති දානමය පින්කමකට සහභාගී වූ පුද්ගලින් දෙදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා හැටන් ශ්‍රීපාද ජාතික විද්‍යාපීඨයේ පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි යුද හමුදා සමාජිකයින් 3 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා පැලියුගඩ මත්සේ වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු වල නිරත වූ රත්නපුර ගිලිමලේ ප්‍රදේශයේ පුත්කලිකු හා ඔහුගේ පවුලේ 7 දෙනෙකු කොරෝනා ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් 56 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරුණා
මඩකලපුව කාත්තනුකිරි ප්‍රදේශයෙන්ද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වූ පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වී තිබෙනවා. අදාළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. නිරෝධායනයට ලක්වමින් සිටි කෑගල්ල පොලිසියේ රතවාහන අංශයේ නිලධාරියෙකුද කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අගලපත්ත ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලින් තිදෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. එහෙත්වින් අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එලෙස ආසාදිතින් ලෙස තහවුරු වූ පුද්ගලින් අගලවත්ත වැලිපැන්න හා බදුරුලිය ප්‍රදේශයේ පදිංචි කරුවන්. මේ රටේ මරණ 13ක් වාර්තා වෙන්නේ මාස 9ක් ඇතුළත. නමුත් පහුගිය සති 3-4 ඇතුළත මරණ 10ක් වාර්තා වෙනවා. පහුගිය දවසේ වාර්තා වෙච්ච මරණ 2 අවුරුදු 50 ඉක්ම වූද විය. මේ වෛරස් එක ගෙදර අරගෙන ගියොත් ඔබේ අම්මට තාත්තට වැළඳුනොත් ආච්චිට සීයට වැළඳුනොත් ඔවුන් සුව වෙනවට වඩා බියන්නට තියෙන ඉඩකඩ වැඩි. මේ වගකීම තියෙන ඔබේ ඒ වගකීම ඔබේ ආදරණීය දෙමව්පියන් වැඩිහිටියන් වෙනුවෙන් ඉෂ්ට කරන්න. එළියට ආපුවම ගෙදර කොවිඩ් ගිනියන්න එපා. බොහෝ විට මේ කොවිඩ් වෛරසේ ජීවත් වෙන්නේ අපේ ඇඟට ඇතුළු වුණත් පැය ගාණක් යනකම් නාහේ සහ උගුරේ. කුමාලයේ ඇල්ලීම මගින් අධික ප්‍රශ්නය කොවිඩ් වෛරස් එකට ජීවත් වෙන්න අපහසු පරිසරයක් නිර්මාණය කරනවා. ඔබ ලුණු වතුරෙන් උගුර හේදුව ඔබ දන්නවා අධික සාන්ද්‍රණයක් තියෙන තැන්වල ශ්ලේෂ්මල පටල අකර්මණ්‍ය වෙනවා. එතකොට කොවිඩ් වෛරස් එකට වැවෙන්න බෑ. මේ උපක්‍රමශීලී කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ටෙලිනාට්‍ය රෝගත කිරීම සඳහා බාධා එල්ලවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ අනුව එහි දැක්වෙන්නේ මේ දිනවල සියලුම රූපවාහිනී නාලිකාවල අඛණ්ඩව විකාශය කෙරෙමින් තිබෙන ටෙලිනාට්‍ය රෝගත කිරීම සඳහා සෞඛ්‍ය අංශවලින් දිගින් දිගටම බාධා එල්ලවෙමින් තිබෙන අතර මෙම බාධා එල්ලවීම සිදුවන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සෞඛ්‍ය උපමානයන්ට යටත්ව රූගත කිරීම සඳහා අවසර ලබා දී ඇති පසුබිමක් තුලවීම කනගාටුවට කරුණක් බවයි. රටේම ජනතාවට සංචරණ සීමා කොට නිවෙස්වලම කාලය ගත කිරීමට උපදෙස් දී ඇති මොහොතක ජනතාවට ඇති ප්‍රධානතම විනෝදාස්වාද මාධ්‍ය වන රූපවාහිනියේ අන්තර්ගතයන් සඳහා මෙවැනි බාධා කිරීම එල්ලවීම පිළිබඳව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකීන්ගේ සංගමය විමතියට පත්ව ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ. එමෙන්ම දැනට විකාශය වන ටෙලිනාට්‍ය රූගත කිරීම නතර කළහොත් ඍජුව ඒ සඳහා දායක වී ඇති 4500ක පමණ ශිල්පීන්ගේ රැකියාවන් අහිමි වී ඇති බවත් එම ටෙලිනාට්‍ය විකාශයන් වන ගුවන් කාලයේ පිරවීම සඳහා විදේශ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට යොදා ගැනීමට සිදුවන අතර ඉන් රටේ විදේශ විනිමයට මෙන්ම නාට්‍ය කර්මාන්තයටද විශාල හානියක් වනු ඇති බව අදාළ ලිපියේ දැක්වෙනවා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කරමින් රටේ ආර්ථිකයේ හැකිතාක් ඉහළ මට්ටමක රඳවා ගැනීමටත් ජන ජීවිතයේ සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යාමටත් රජය හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ආර්ථික පුනර්ජීවනයේ හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වීමෙන් ප්‍රධාන පෙළේ රටවල් කොවිඩ් වසංගතයේ හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳුරු නීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් ආර්ථික ඉලක්ක සපුරා ගනිමින් වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තිරණ නිසි පරිදි ගන්නා බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති තවත් එක් සැසිවාරයකදී වෛරසය ආසාදිත පුද්ගලින්ගේ වර්ධනය සහ තවත් ආසාදිතින් හඳුනා ගැනීමේ ගත යුතු හදිසි පියවර පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු විශේෂඥයින් රැසක් එක්ව සිටියා. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකික වැසියන්ගේ නේවාසික හා රැකියා අවස්ථා සඳහා දැඩි ලෙස බලපෑම් සිදුවීමෙන් එරට ආරක්ෂිත ස්ථාන දෙකක ඔවුන් රැඳී සිටින බවත් ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වන පරිදි පැය 48ක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බවත් ඒ සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන් වාර දෙකක් මගින් ඔවුන් රැගෙන ඒමට කටයුතු සංවිධානය කරන බවටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්
රෝගීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. අපගේ යම් කිසි අඩුපාඩු කීපයක් තියෙන හින්දා තමයි රෝගීන් මේ විදියට ව්‍යාප්ත වෙන්නේ. මේ නිවැරදි කරගත්තේ නැත්තම් තව සතියක් යනකොට මුළු ලංකා සිතියමෙන් භාගයක්ම රතුපැහැවෙයි. තව සති කිහිපයක් යනකොට සතියක් දෙකක් යනකොට මුළු ලංකාවම රතුපැහැවෙන්න පුළුවන්. එතකොට අපි මේ වෙලාවේ උත්සාහ කරන්නේ රටම වසා දැමීමකින් තොරව ලොක්ඩවුන් කිරීමකින් තොරව මේ රෝගය පාලනය කර ගැනීමට තමයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ. අපි එතකොට අදගත යුතු තීරණ අද ගන්න ප්‍රමාද වුණොත් යම් කිසි ප්‍රමාදයක් සිදු වුණොත් මේක ලංකා සිතියමෙන් භාගයකට වඩා රතු වෙන අවස්ථාවකට ගියොත් එහෙම නැත්නම් මුළු ලංකා සිතියම රතු වෙන අවස්ථාවකට ආවොත් අපට මුළු රටම වසා දමන්න වෙනවා. අපි අර රතු තිත් වලින් රෝගීන් වාර්තා වෙන ප්‍රදේශ සිතියම්ගත කරගන්න අවශ්‍යයි. ඒකට දැන් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට නිරෝධායන ඉදිරි නීතියකට යටත් කරලා තියෙන මුළු බස්නාහිර පළාතම ගම්පහ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක. ඉතින් ඒ ප්‍රදේශවල දැන් රෝගීන් අපේ වාර්තා වීමත් සමග අපිට යම් කිසි ව්‍යාප්තිය අඩු කර ගැනීම හැකියාවක් දැන් වාර්තා වෙන රෝගීන්ගෙන් තියෙනවා. නමුත් අපිට පේන්න තියෙන කාරණේ තමා ඉන් පිටතත් දැන් රෝගීන් වාර්තා වෙනවා. ඒතකොට ඒ රෝගීන්ව හැකි ඉක්මනින් හඳුනාගෙන ඒ රතු කලාපේ නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රදේශ සඳහා සංචරණ සීමා කිරීම තුලින් තමා අපිට මේ රෝගයේ ව්‍යාප්ති වීම වළක්ව ගන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ අපි රජය රටක් විදිහට දැඩි අවධානයක් යොමු කරන්න ඕන කාරණේ තමා මේ PCR පරීක්ෂණවල වාර්තා පැමිණීමට ගත වෙන ප්‍රමාදය අඩු කර ගැනීමට. ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි මේ වෙලාවේ අරගෙන පැය 24ක් ඇතුළත ඒ පරීක්ෂණ වාර්තාව ලබා ගන්න පුළුවන් නම් අපිට ඒ ප්‍රදේශ අවධානම් ප්‍රදේශ නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. රට කොහෙන්ද ගමන් කරවන්නේ කියලා. එහෙම නැත්නම් ඉදිරි සති ගාන කොහොමද රටේ තීරණාත්මක තැනකට යනවද නැද්ද? හොඳ තැනකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් අපි ජනතාව විදිහට හැසිරෙන විදිහත් එක්ක. මම දැක්ක ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් මහජන සෞඛ්‍ය සේවා එතුමා ප්‍රකාශන පත් කළා තියුණා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු මිනුවන්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතේ පොකුරු තරමක් අඩු වෙමින් යනවා. ඒක සුබදායි තත්ත්වයක්. එතුමා යම් මතයක් පළ කළා තියෙනවා. ඉදිරි සති 6ක 8ක වගේ කාලය තුළ මේ පොකුර සැලකිය යුතු ප්‍රමාණයකින් අපිට වර්තමාන පොකුර පාලනය කරගන්න පුළුවන් වෙනවාද කියලා. සති 6 8 කියන එක සති 4ක් බවට පත් කරගන්නවද? එහෙම නැත්නම් ඒක සති 12 16 වෙලා තව අවුරුද්දක් මේ විදිහට යනවාද කියලා තීරණය වෙන්නේ මේ මොහොතේ ඔබගේ හැසිරීමත් එක්ක. ජනතාව වැරදියට හැසිරුණොත් එහෙම මේක සති 8 තව දික් කරගන්නත් පුළුවන් ජනතාව. මේ වාර්තා වෙන රෝගීන් ලංකාවේ එක සිතියමකට අරගෙන ඇයි පෙන්වන්න බැරි? අපි කියන්නේ දැන් මේක බස්නාහිර තමයි ප්‍රධාන අවධානය දෙන්නේ. නමුත් සමස්ත රට සම්බන්ධයෙන්ම අපි තීන්දුව తీරන ගන්නවා නම් ඇයි මේක රටටම ව්‍යාප්ත කරන්න බැරි වෙන්නේ? මම දැක්කා මේ බස්නාහිර පළාත් කණ්ඩායම ජනාධිපතිතුමා ඉදිරියේ මේක ඉදිරිපත් කරනවා. අපි යෝජනා කරන්නේ කරුණාකරලා මෙහෙයුම් ඇදිරිය හරහා සිතියම රටට ඉදිරිපත් කරමු. කරුණාකරලා අඩුම ගන්න මේ සතිය ඉවරන කොට මේ කාර්ය සිද්ධ කරන්න. PCR ගැනත් මේකම තමයි අපි මාර්තු මාසේ ඉඳන්ම කිව්වේ. ඒ වෙලාවේ අපිට හිනා වුණා. විශේෂඥයෝ කියලා පිරිසක් ඇවිල්ලා කිව්වා ඒක අවශ්‍ය නැහැයි කියලා. නමුත් දැන් මේ හැමෝම පිළිගන්න දෙයක් තමයි අපි කරන්න ඕන කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට අපේ උපරිම විරෝධය පළ කරනවා මේ වෙනකන් කරගන්න බැරි වීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි තීරණය කළා මේ සම්බන්ධ ඉතාම ගැඹුරින් සලකල් බල ලබන සතිය වෙනකොට මේක යථාර්ථයක් වුණ නැත්නම් මේ ක්‍රියාවලියට සම්බන්ධයෙන් සක්‍රීය දායකත්වයක් දැක්වීම සම්බන්ධයෙන් නැවත වරක් හිතා බැලිය යුතුයි කියලා රජයේ වෙන්දාරින් සංගම ඉදිරියේ තීරණය කළා තියෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වන විටත් තාවකාලිකව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නවතා දමා තිබෙනවා. එමෙන්ම වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත දෙනුම් දෙන තුරු තවදුරටත් අත්හිටුවා තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු හඳුනා ගැනීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල හෙට දින සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුරස්ථ අධ්‍යාපන හා විවෘත විශ්වවිද්‍යාල අමාත්‍යාංශ පරිශ්‍රයේ කටයුතු කරන අමාත්‍යතුමාගේ කාර්යමණ්ඩලයේ සේවකෙක්ට COVID-19 ආසාදිතයෙක් කියලා හඳුනාගත්තා කියලා ප්‍රවෘත්තියක් ලැබුණා. එම අමාත්‍ය කාර්යාලය සිහිටලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය කියන ගොඩනැගිල්ල 3 වෙනි මහලේ. ක්ෂණිකවම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ වගේම වෛද්‍ය නිලධාරිතුමා දැනුවත් කළා. එදිනම මුගිනි මහල සම්පූර්ණයෙන් විශ්වවිද්‍යාලයකට ලක් කරා. ඒ කොවිඩ් පිළිබඳව සොයා බලනේ සියලුම නිලධාරී මහත්මීන් අද උදේ 9ට ඇවිල්ලා ඒ නිර්ණායක ඔස්සේ අපිට අද ලබලා දුන්නා. පිළිබඳව ලොකු අවධානමක් නැහැ. දැනට තියෙන සෞඛ්‍ය අංශවල තියෙන කොවිඩ් පිළිබඳ අනුගමනය කරන නිර්ණායක සියලුම දේවල් පිළිපැදලා සියලුම සේවකයන්ට අපි නැවත හෙට දිනේ සිට සේවයට වාර්තා කරනවා සෞඛ්‍ය නිර්දේශවලට අනුව. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
එහිදී කොවිඩ් මර්ධනය සඳහා සැකසුණු සුවෙන් සිටිනුමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපතිවරයාට හඳුන්වා දීම සිදු වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී දෛනිකව හමුවන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද පෙරවරුවේ රැස් වුණා. එහිදී තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා විසින් සුවෙන් සිටිමු ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීම සිදු කළා. මේ රට දුවන්න නම් මෙන්න මේවා කරගන්න කියන එක ඒක හරියට තාම විශ්වතරට යන්න ගිහිල්ලා නැහැ. කර්ෆියු දැම්මොත් තමයි ගෙදර ඉන්නේ. එහෙම නැත්නම් එකක්වත් කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වයෙන් අපිට රටක් දුවත හැකි. හැබැයි ජනතාව මේ අවධානයේ ඉන්න ඕනේ. මේ දේවල් කරන්න ඕනේ. මම ගෙදර ඉඳලා මෙහාට එනකොට ඇඹුල් දෙනිය හන්දියෙන් එනවා. සාමාන්‍ය ඇඹුල් දෙනිය හන්දියේ ඉන්නවා හැමදාම එතන කඩයක් තියෙනවා බත් පැකට් විකුණන. ඊළඟට ඉන්නවා ඉන්දියාප්ප ආප්ප හදලා විකුණන එක. ඊළඟට ඉන්නවා අර වඩේ අරවා මේවා විකුණන කඩයක් තියෙනවා. එළවලු කඩයක් තියෙනවා මස් කඩයක් තියෙනවා මාළු කඩයක් තියෙනවා. අර ජූන් පාන් මිනිහෙක් ඉන්නවා. ඊළඟට එතන ගෙදරක් තියෙනවා අර හේ හන්දියෙම ෂෝටිස් හදලා ඒ ගෑනු එක්කෙනෙක්. ඉතින් යාගේ ගෙදර මම හිතන්නේ ඉස්සරහා චයිනීස් රෝල්ස් හදලා එයා राज्य सेवे हरी उद्गलिकांसे हरी मासिक वेतन अरगन मेक करना लॉकडाउन कर मासे पड़ी दीने दा साली हम कर गाना है मे गोलांगे दवास दहायक वहाला तीन क्यूम ये गोलांगे जीवित दवास दहाय हम कर खब कर गाना අවුරුද්දක් යන්න පුළුවන් මේක තමයි අපි තේරුම් ගන්න ඕන ප්‍රෙසිඩන්ට් උනාත් මිනිස්ටර් උනාත් දේශපාලඥයෝ උනාත් ඩොක්ටර්ස්ලා උනා මේක පරීක්ෂණ කරන අය උනාත් හැම කෙනෙක්ම මේ ඕවර්ඕල් පික්චර් එක ගැන සමස්ත මේක අරගෙන ඕන මේක ක්‍රියා කරන්න අපිට බෑ එක පැත්ත තනියෙන් එක පැත්තක් විතරක් හිතලා කරන්න අපිට ඉස්කෝල වහන්න කියත හැකි අපි බලන්න ඕන ඉස්කෝල වහලා තිබීමේ ඉම්පැක්ට් එක අවුරුදු ගානක ඉම්පැක්ට් එකක් එන එකේ ඉකොනොමි එක පැත්තෙන් සෞඛ්‍ය පැත්තෙන් මේ හැම එකකින්ම ලොකු ඉම්පැක්ට් එකක් එනවා මේ මේ රටක් වහගෙන ඉන්නේ කොච්චර කිව්වත් ජනතාවට හරි අමාරුයිනේ මේක කරවන්න කීප දෙනෙක් හරි ඉන්නවනේ මේක පිළිපදින්නේ නැති 100ට ගානක් ඉතින් ඒක අපි කොහොමද සුපර්වයිස් කරන්නේ මේක පරීක්ෂා කරන්නේ කොහොමද ටෙස්ටිං ටික කරලා හරියට ට්‍රේසිං ටික කරලා ඊට පස්සේ මේගොල්ලන්ව ක්වොරන්ටයින් කරන එක හරි විදියට කරලා ජනතාව දැනුවත් කරොත් මේවා තමයි ඔයගොල්ලෝ පිළිපදින්න ඕන කියන එක එතකොට අපිට පුළුවන් මේ රට ඇරලා සාමාන්‍ය ඒවා ඉස්කෝල අරින්න මේවා ටික කරගන්න පුළුවන් ඒක තමයි ඉතින් අපේ ඉලක්කය විය යුත්තේ नव गुवन हमुदापति एआ मार्शल सुदर्शन पतिरण महता अद पेरवरवे जनाधिपति कार्यालय जनाधिपति गोठाभय राजपक्ष महता हमुना सुदर्शन पतिरण महता श्रीलंका गुवन हमुदावे दहाटवेनी गुवन हमुदापति वरयावनातर ए महता प्रहारक जेट्याना मेहेउमिन बेदुमवादी त्रस्त वादियटे रही सटनेदी दक्षता पेनवू नीलधारियक वनवा 1990 वसरे सुपरसोनिक एफ सेवन सह 1995 कफीर जेट्याना दिवयनट गेन आ नियमुवेकु हा कफीर जेट बलगने अनदन नीलधारिया लेसद कटियु आर्थिक मध्यस्थान මෙතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළමෙන සඳුදා දින විවෘත කිරීමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සඳහන් කළේ. අපේ නිරීක්ෂණයේ භාජනය වුණේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය පසුගියදා කොවිඩ් රෝගීන් අඳුරගත නිසා මේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වහලා තිබුණා. ඒ අනුව අද අපේ නිරීක්ෂණයට ලක් වුණා මෙතන ඉන්න සේවක සේවිකාවන් 260ක් අපි හෙට PCR කරනවා. PCR කරලා ඒ සියලු දෙනාව පරීක්ෂා කිරීමෙන් පස්සේ අපි සෙනසුරාදා විසබීජකරණය කරලා ලබන සඳුදා ඉඳලා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් විවෘත කරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව
අපි ලබන සඳුදා වෙනකොට බස්නාහිර පළාතේ සියලුම ආර්ථික සංස්ථාන විවෘත කරලා ඉවරයි. මේ සියල්ල තෞක්‍ය උපදේශ පරිදි තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මේකේ කිසිම සිල්ලර වෙළඳාමක් කරන්නේ නැහැ. තොග වෙළඳාම පමණයි අපි කරන්නේ. ඒ නිසා තොග වෙළඳාම සඳහා යන සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය නීති රීති පිළිපදින්න අත හොදන්න මුකුවඩම් දාන්න. ඒ නීති රීති කරුණාකරලා පිළිපදින්න කියන ඉල්ලීම කරනවා. මේ අතර පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානයේද ව්‍යාපාර කටයුතු සඳහා අද විවෘත කෙරුණා. ඒ අනුව එහි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාත එක්ව සිටියා. හාල් වල ප්‍රශ්නෙට අපි අද පරිබොක් කටයුතු අධිකාරියේ තියෙන විධිවිධාන වලට අනුව යම් කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද උපරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොල්ටත් මේ හාල් ගෙනහල්ලා බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනය නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. අනිත් සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිඟියකින් තොරව ලංකාවටම අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ නිසා පරිබොක්ක ජනතාව කළ යුතු වෙන්නේ සඳුදාට වෙළඳ පොළ විවෘත වීමෙන් පසු කිසි හිඟයකට තොග රැස් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ එළපෙන නවවනදායින් පසුව යලිත් බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇදරණීතිය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව කල්වේලා ඇතිව ගොවි ජනතාව වෙත දැනුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නවල් කරුණාරත්න මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. එමනම් දැන් නවවෙනිදායින් පස්සෙත් නැදිරි නීතිය දීර්ඝ කරනවා නම් ඒක නවවෙනිදා දවල් වෙනකොට හැන්දෑව වෙනකොට කියන්න ඉන්නේ නැතුව එහෙම නැතුව මේකෙන් ගොවි අමාරුයි දාන්න එපා. හදිසියේ මේ පණිවිඩ ජනතාවට ආවට පස්සේ ඒ පණිවිඩේ සමහරට ගොවි ජනතාව දන්නේ ආර්ථික මධ්‍යස්ථාන ඩෙලොළු වළංගියාට පස්සේ. ඊට කලිනුත් මේ ප්‍රශ්නේ වුණා. ඒක නිසා කරුණා කරලා මේ සියල්ල කළමනාකරණය කරන්න ඇඳිලි නීතිය තවදුරටත් මේක දීර්ඝ වෙලා රටම ඇඳිලි නීති දාන තත්වයකට පත් වුණොත් එහෙම අපි වියදම් කරලා ණය තුරුස් වෙලා වගා කරලාට පස්සේ අපේ අස්වැන්න විකුණ ගන්න විදිහක් නැති වෙනවා. අපිට ණය ගෙවා ගන්නත් විදිහක් නැති වෙනවා. කොරෝනාවෙන් නෙමෙයි අපි එතකොට මැරෙන්නේ. වාගහල තමයි අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ කියන කාරණේ ගොවියෝ මේ වෙනකොට අපිටම කියන්න පටන් ගන්න තියෙනවා. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ කරුණා කරලා ගොවියත් අමාරුවේ නොවැටෙන, පාරිභෝගිකයත් අමාරුවේ නොවැටෙන, කොරෝනා වසංගතයෙන් උත් බේරෙන විදිහේ වැඩපිළිවෙලකට යන්න. ඒ වගේම තමයි මෙහි මිල පාලනය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් දැන් වෙන්නේ ගස්පල්ලේ කුණු වෙලා යන එළවලු රුපියල් 5-6ට අරගෙන පාරිභෝගිකයාට රුපියල් 100 ගණන් වලට 200 ගණන් වලට විකුණන්න පුළුවන්. මෙන්න මේක වෙනස් කරන්න ආණ්ඩුව ඒකට තද නීති ක්‍රියාත්මක කරන්න ඕනකම තිබෙනවා. මෙවන විට නිවෙස්වල පවතින පීඩනයේ හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හා ළමා හිංසනය වැඩි වෙමින් පවතින බව ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළා. ඔන්ලයින් භාවිතය තුලින් උගන්වනවා කිව්වට අපි ඔක්කොමලා දන්නවා ඒක යම් කිසි විදියක අර්ධ බැදිහත් වීමක්. ඔන්ලයින් ගියාට සියලු දෙනාටම ඒ ඔන්ලයින් පහසුකම් නැහැ. ස්මාර්ට්ෆෝන් නැති කී දෙනෙක් ඉන්නවද මේ රටේ? දැන් ඉස්කෝල වහනයක කරනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලොන්ගේ රැකියා කරන දෙමව්පියන් දිගටම රැකියා කරයි කියන එක. එක්කෝ ගෙදර ඉඳන් එහෙම නැත්තම් යම්කිසි වෙන විදියකට හරි රැකියාවේ අනිවාර්යයෙන්ම වැඩිහිටියෝ යදෙනවා. දැන් පාසල් යන ළමුන් ගෙදර ඉන්නකොට තවත් පීඩනයක් දෙමව්පියන් මත පටවනවා. ගෙදර ඉඳන් වැඩ කරත් බොහෝ වෙලාවට පොදු ස්ථානවල තමයි ඒ වැඩ කරන්න වෙන්නේ. මේක නිසා නිවස තුළ ඇති වෙන පීඩනයත් එක්ක ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ළමා හිංසනය කියන එක වැඩි වෙමින් පවතිනවා. රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීම කල්යම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමයට සිසු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම පිළිබඳව රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් යලි සිතා බලන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෙෆ් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාසල් ආරම්භ කිරීම 23 වෙනිදාට කල් ගිහිල්ලා තියෙනවා. මේ කල්යෑම තුළ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ක්‍රියාත්මක කරනවා කියන කාරණාව. පරිගණක සාක්ෂරභාවය 125%කට අඩුවෙන් තියෙන්නේ. මේක ඩේටා සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් නැහැ. එක පැත්තකින් කිසිදාම අවශ්‍ය වූ දුරකථනය. මේ පාසුකම් සියලු දෙනාට නැහැ. ඒක නිසා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරට අපි කියන්නේ මේ ඔන්ලයින් ක්‍රමය ගැන විශ්වාස තියනා වෙනුවට රූපවාහිනී මාධ්‍ය ආරා, ඒ වගේම ගුවන්විදුලි මාධ්‍ය ආරා විධිමත් අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. පෞගිය කාලේ රූපවාහිනී මාධ්‍යවල අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමේදී තියෙන ප්‍රශ්නේ තමයි ඒවා රූපවාහිනී මාධ්‍යට ගැළපෙන ආකාරයව නිෂ්පාදනය කරලා නැහැ.
අසාර්ථක ඔන්ලයින් ක්‍රමයට බරද යන්න එපා කියලා අපි අධ්‍යාපන අමාත්‍යවරයාට අධ්‍යාපන ලේකම්වරයාට කියන්න කැමතියි. වගේම අපි දන්නවා දැන් මේ දිනවල විභාගය අවසන් වෙන්න නියමිතයි. ඒක නිසා අපි විභාග කොමසාරිස්වරයෙන් ඉල්ලීමක් කරලා දෙනවා අවශ්‍යයිට PCR කරන ක්‍රමවේදයක් හදන්න. විභාග කොමසාරිස්වරයා සෞඛ්‍යංශ වලින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරා කියලා තියෙන නමුත් ඒකේ ප්‍රතිචාරයක් නැහැ. විභාග රාජකාරිය වල යෙදුණු ඒ නිලධාරීන්ට අවශ්‍ය පාස්කම ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ දිනවල අතිවර්ණ කොමසාරිස් විශ්‍රාම යනවායි කියලා සලකුණු කරනවා මහත්යාරා. නමුත් මේ මැතිවර්ණ රාජකාරිය වල නිරත වූ ගුරුසා විදුහල්පතිවරුන්ට ගෙවි යුතු මැතිවර්ණ දීමනා තාම ගෙවලා නැහැ. අධ්‍යාපන ශාස්ත්‍රයේ මතුවලා තියෙන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් කඩිනම් පිළිතුරක් ලබා දීම වගකීම දින අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ විභාග කොමසාරිස්ලාට ඔවුන් ඒ සඳහා වැඩ කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දහම් පාසල් ගුරුවරයන්ට නිලැඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. දහම් පාසල් ගුරුවරයන්ගේ නිලැඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදා දීමට අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. 2020 වසර සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරයන් හට නිලැඳුම් ලෙස දේශීය නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලබන සාරි 76,000ක ප්‍රමාණයක් බෙදා දීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 182.4ක් වනවා. මේ වන විට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල් 11,000කට අධික සංඛ්‍යාවක ගුරුවරයන් 76,000ක් පමණ සේවය කරනු ලබනවා. දිවයින පුරා ක්‍රියාත්මක බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරයන් හට නිලැඳුම් ප්‍රදානය කිරීම 2004 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මකයි. එම වැඩපිළිවෙල තවත් පුළුල් කරමින් දේශීය ආර්ථිකයේ නගා සිටුවීමේ නව රජයේ දැක්ම යටතේ දේශීය නිෂ්පාදිත සාරි දහම් පාසල් ගුරුවරයන් හට ලබා දීමට යෝජිතයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49% කොටසක් ඉන්දියානු සමාගමක් වෙත විකිණීමට රජය පොරොන්දු වී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෙනස් කරලා තියෙන රාජ්‍ය ආදායමේ 70%කට වඩා මේ අවුරුද්දේ අපිට පාවිච්චි කරන්න වෙනවා ණයවල පොලිය පමණක් ගෙවන්න. ඉලක්කම් ටිකක් කිව්වොත් එහෙම ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 6ක විතර ප්‍රමාණයක්. චන්දයට කලින් මහ විශාල විදියට උද්ඝෝෂණය කරා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්. අද ජාත්‍යන්තර පුවත්පත්වල මොකද්ද ප්‍රධාන ප්‍රවෘත්ති වලින් එකක්? අඩ්වානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකනොමික් සෝන් කියන ආයතනයට නැගෙනහිර වරාය පර්යන්තයෙන් 49% කොටසක් විකුණන්න එකඟ වෙලා තියෙනවා කියලා. මේ මොකද්ද ආණ්ඩුව කරන්නේ? මේ කරන්නේ සම්පූර්ණයෙන්ම ජනතාවට මුලා කිරීමක් නෙවෙයිද කියලා අපි අහන්න කැමතියි. මේ රජේ කරපු වැඩේ මම කියන්නේ මුදල් අච්චු ගැහුවා. හරිද? ඊට පස්සේ කිව්වා අපි රුපියල් 5000ක් දෙනවා කියලා කිව්වා මේ හුඟක් අමාරුවෙන් ඉන්න අයට මේ කොවිඩ් එකේ මුලදී. ඉතින් මොකද ඒක කළේ? මැතිවරණයක් ඉලක්ක කරලා ඒ වැඩේ ඉක්මනට කරලා මැතිවරණයක් දිනා ගත්තා. බලගින්නට ඕන උනේ මැතිවරණය කරන්න. ඊට පස්සේ කිව්වා මේක අපි පාලනය කරනවා කියලා කිව්වා. ඊට පස්සේ මොන මාස 6කට මොන පාලනයක්වත් කළේ නැහැ. 20 සංශෝධනය කොහොම හරි අපි සම්මත කරගන්න ඕනේ කියලා. බලගින්න කියන්නේ ඒකයි. මොනවද දැන් වෙලා තියෙන්නේ? යන්න තැනක් නැහැ. හැම තැනම ආසාදී තියෝ ඉන්නවා. අපි ඔබෙන් ඉල්ලනවා ඕන ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ඕන නම් අපිට කතා කරන්න 0.73 1.34 0.53 නැත්නම් 0.77 9.54 500. කොරෝනා වෛරසයෙන් විපතපත් ජනතාවට සෙත සැලසීම උදෙසා ලෝක බැංකුවෙන් ලැබී තිබෙන ඩොලර් මිලියන 167ක මුදල් වලින් කිසිදු වෛද්‍ය උපකරණයක් නොගැනීම හේතුවෙන් එම මුදල මෙරටට අහිමි වීමේ අවධානමක් පවතින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසිනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. කොරෝනා වෛරස උවදුරින් විපතට පත් වී සිටින ජනතාවට සෙත සුව සැලසීම සඳහා ලෝක බැංකුවෙන් ලැබී තිබෙනවා ඩොලර් මිලියන 167. අදාළ යන්ත්‍ර සූත්‍ර ආදී පහසුකම් සපයා ගන්නයි ලෝක බැංකුව මේ මුදල ලංකාණ්ඩුවට දෙන්න තීරණය කරලා තියෙන්නේ. මේසා විශාල ප්‍රතිලාභයක් ලැබුණු අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් අදාළ කිසිවක් ඉටු කරලා නැහැ. මේ දක්වා මාස 6කට
වැඩි කාලයක් ගත වෙලා තියෙනවා දැනගන්නට ලැබී තිබෙන ආකාරයෙන් මේ මුදල අවලංගු වෙන ස්වරූපයක් තියෙන්නේ කොරෝනා වෛරස උවදුර දුරු කරලීම සඳහා මොනම පියවරක්වත් මේ මුදලෙන් සිදු කරලා නැහැ කියන බව PCR උපකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා තියෙනවා ප්‍රමාණවත් යන්ත්‍ර නැහැ ඒ වගේම ICU පහසුකම් ඉතාමත් අවමයි ICU පහසුකම් වැඩි දියුණු කළ යුතුව තියෙනවා PCR යන්ත්‍ර වැඩියෙන් මිලදී ගත යුතුව තියෙනවා එපමණකුත් නෙවෙයි වෙනත් වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ මුදල යොදා ගනු ලැබිය යුතුව තිබියදී එසේ නොකලේ ඇයි කියන ප්‍රශ්නය සමස්ත මහජනතාව වෙනුවෙන් අපි ඇසිය යුතුයි එහෙමනම් සෞඛ්‍ය බලධාරීන්ගෙන් අහන්න තියෙන්නේ මේ විදියට උපකරණ මිලදී නොගත්තේ තම තමන්ගේ සාක්කුවලට කොමිස් මුදල් දාගන්න බැරි කම නිසාද හැමදෙනාගෙම අපි ප්‍රශ්න කරනවා ඇයි මේ සාවිශාල අලාභයක් රටට අත් කර දුන්නේ ජනතාව තුළ කොරෝනා වසංගතයේ පිළිබඳව ඇති වී තිබූ බිය ජනතාවගෙන් තුරන් කිරීමට රජය කටයුතු කර ඇති බව පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් පවසනවා අපි දැක්කා පළවෙනි කොරෝනා රැල්ල මේ රට තුල ව්‍යාප්ත වෙනකොට මේ රටේ ජනතාව රජයට සෞඛ්‍ය අංශයට දහමුදාවට කොයිතරම් වූ සහයෝගයකින් යුක්තව කටයුතු කළාද කියන කාරණාව ජනතාවට මේ රෝගය පිළිබඳව වසංගතය පිළිබඳව ඇති වී තිබිච්ච භයානකකම ජනතාවගෙන් ඈත් කරලා දැම්මා එතන ඉඳලා මහමැතිවරණය පවත්වා ගැනීමේ උවමනාව 20 වෙනි සංශෝධනය ගෙන ඒමේ උවමනාව මේ කියන දේශ जनतायानक ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලයක් දීලා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පූර්ණ පූර්ණ බල ඇති ජනාධිපති කෙනෙක් කරලා ජනාධිපතිතුමාගේ නියෝග පිළිපදින්නේ නැහැ කියන එක තමයි දැන් පේන්න තියෙන්නේ. එතකොට ආණ්ඩුව එක ප්‍රතිපත්තියක නෙමෙයි වැඩ කරන්නේ. අද මේක තනියෙන් කරගෙන යන්න හදනවා එක පිරිසක්. අද ජනාධිපතිතුමා දන්නේ නැහැ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා විශාල බලයක් තියෙන පුද්ගලයෙක් ඔබතුමාට මේක කරන්න බැරි නම් වෙන කාටත් කරන්න බෑ කල්පිටියේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අක්කර දෙකකට ආසන්න කඩලාන සංරක්ෂිත ප්‍රදේශයක් කපා විනාශ කර ඇති පුවතක් අද අපට වාර්තා වුණා විරුතෝණේ ග්‍රාම නිලධාරි වසමේ අක්කර දෙකකට ආසන්න අධි සංවේදී ස්වභාවික කඩලාන සංරක්ෂණ ප්‍රදේශයක් කපා විනාශ කිරීමේ පුවතක් අපට වාර්තා වුණා. ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් මෙම පරිසර හානිය සිදු කරන බවට එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම පරිසර හානිය ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලකීන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් රසකගේ දැනුවත්භාවය මත සිදුවන බවත් වගකිවේතු කිසිදු පුද්ගලයෙකුගේ අවධානය ඊට යොමු වී නොමැති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා. අක්කර දෙකකට ආසන්න මෙම වගා ප්‍රමාණය කඩලන සංහාරය හේතුවෙන් නොදුරේදීම ප්‍රදේශය පුරා උග්‍ර පරිසර ගැටලු රැසක් නිර්මාණය වීමේ දැඩි අවධානමක් පවතින බවත් අධික වර්ෂාපතනය පවතින කාලය තුළ ගම්මතුර වැනි ආපදා තත්ත්වයන් මැඩ පැවැත්වීම සඳහා මහෝපකාරී වන මෙම කඩොල් සම්පත විනාශ කිරීම තුළින් ප්‍රදේශයේ ජෛව විවිධත්වයටද දැඩි බලපෑමක් එල්ලවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියෙන් පනව තිබෙන ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් කඩවත ප්‍රදේශයේ පීඩාවටපත් අඩු ආදායම් ලාභීන් සඳහා සහන මල්ලක් ලබා දීමට කඩවත පොලිසිය ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පියවර ගෙන තිබෙනවා. ඊ රාත්‍රියේ කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ ඇලමෝදර ප්‍රදේශයේ පිහිටි ලීබඩු සහ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගිනිගෙන තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කොටසක් ගින්නට හසු වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කළේ.
කොරෝනා වෛරස වසංගත තත්වයෙන් මෙරටට මෙන්ම ලෝකවාසී සියලු ජනතාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරමින් පැවැත් වූ රතන සූත්‍ර දේශනා පින්කමක් වැලිමඩ වංගිය කුඹුර ශ්‍රී සුභද්‍රා රාම විහාරස්ථානයේදී පැවැත් වුණා. දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්වයේ දිවයින තුල ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනු ඉදිරියේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. හැටන් ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පෞල් සහ ආරක්ෂකංශ නිලධාරීන්ට මෙන්ම සෞඛ්‍යංශයේ නිලධාරීන්ට ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවක් නොමිලේ ලබා දීමේ වැඩසටහනක් හැටන් දික්කෝය නගර සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින සිදු කෙරුණා. උතුරු ජනතාව වෙනුවෙන් ස්ථාපිත කළ තිස්ස රජමහා විහාරස්ථානයේ වසර 67කට පසුව කටින පින්කමක් සහ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සිදු කෙරුණා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි ඇලි හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.